අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත බස්නාහිර පළාත හුදකලා ප්‍රදේශ හැර සෙසු පාසල් ප්‍රාථමික අංශ පෙර පාසල් හා දිවාසුරුකුම් මධ්‍යස්ථාන ලබන වසරේ ජනවාරි 11 වෙනිදා සිට විවෘත කිරීමට පියවර कोविड मरण संख्याव 176 දක්වා ඉහළට පෑලියගොඩ සහ කිරිබත්ගොඩ ප්‍රදේශ කිහිපයක් යලි හුදකලා කරයි තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා භාවී ඉවතට ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාටත් කොවිඩ් ආසාදනය වෙයි ඓතිහාසික සොළසම ස්ථාන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අගමැති ප්‍රධානත්වයෙන් ජාතිවාදයේ සහ අන්තවාදයේ මුළුමනින්ම පිටු දකින්නවා සජිත් කෙන් ප්‍රකාශයක් सर निवे फेल सर के मतवाद आई फेल हिटपु एमति मंगल की आई प्रथमें देशीय पुआत බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනිකුත් ප්‍රදේශවල සියලු පාසල් ප්‍රාථමික අංශ සහ පෙර පාසල් 2021 ජනවාරි මාස 11 වෙනිදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව තීරණය අද දිනේ ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ දින ප්‍රකාශයක් කළා ඒ අනුව අද උදෑසන අධ්‍යාපන අමාත්‍යවරයා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් සඳහන් කර සිටියේ බස්නාහිර පළාත සහ හුදකලා ප්‍රදේශ හැර සෙසු සියලුම ප්‍රදේශවල පාසල් ලබන වසරේ ජනවාරි මාස 11 වෙනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි මෙවර පාසල් ආරම්භ කිරීමේදී විශේෂත්වය වන්නේ ප්‍රාථමික අංශ සහ දිවාසුරකම් මධ්‍යස්ථානද ජනවාරි මාස 11 වෙනිදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය අවසර දීමයි කොවිඩ් දෙවන රැල් ආරම්භ වීමත් සමගම බස්නාහිර පළාතේ පාසල් වලට නිවාඩු ලබා දුන් අතර ඉන් අනතුරුව සමස්ත දිවයිනේම පාසල් తాවකාලිකව වැසීමට තීරණය කළා එහෙත් ඉන් අනතුරුව බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර දිවයිනේ සෙසු පළාත්වල පාසල් විවිධ ප්‍රදේශවල විවෘත කළද ප්‍රාථමික අංශ සහ දිවාසුරකම් මධ්‍යස්ථාන විවෘත කළේ නැහැ පෞතන තත්ත්වය පිළිබඳව විමසා බලා ලබන ජනවාරි මාස 11 වෙනිදා එකේ සිට 5 දක්වා වන ප්‍රාථමික අංශයත් සෙසු උසස් පෙළ දක්වා වන ශ්‍රේණිද ආරම්භ කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා අද උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කර සිටියේ. 6 ඉඳන් 11 ශ්‍රේණියේ පන්ති දැනටම ආරම්භ කරලා තිබෙනවා. එතකොට දැන් අලුතෙන් කරන්නේ 1 සිට 5. ඒ කියන්නේ ප්‍රාථමික පන්ති. ඒ පාසල් වලම දැන් විවෘත කරලා තිබෙන පාසල් වල තමයි ජනවාරි 11 වෙනිදා සිට ඒ පාසල් වල ප්‍රාථමික පන්ති ඒවා ආරම්භ වෙනවා. ඒ පාසල් වල ප්‍රාථමික පන්ති පමණක් නෙමෙයි පෙර පාසල් පිළිබඳවත් අපි තීරණය කරන් තිබෙනවා. බස්නාහිර පළාත හා වසා දමන ලද අනිත් පළාත් හැර සෙසු ප්‍රදේශ වල පෙර පාසල් ජනවාරි 11 වෙනිදා අපි ආරම්භ කරනවා. ඒ වගේම ඒ තීරණය බලපානවා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල උපකාරක පන්ති පිළිබඳ දැන් තියෙන තීරණ තමයි ඒවා වහාම විවෘත කිරීමට අවසර දීම නුසුදුසුයි උපකාරක පන්තියේ පුළුවන් තරම් ඉක්මනට රන් ගැනීමට අවසර දීම තමයි අපේ අභිලාෂය වෙලා තිබෙන්නේ ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගියා. මේ අතර අදත් කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරනු අතර වෛරස ව්‍යාප්තිය පාලනය හමුවේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කෙරුණා. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගිය පුත්කලින් 50 කුඩ කොළඹ අට, කොළඹ 12, කොළඹ 2 සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මියගිය පුත්කලින් අතර පිරිමි පුත්කලින් සිව් දෙනෙකු සහ කාන්තාවක් දැතුලත්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගියා. ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට COVID-19 වෛරස් ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඊයේ දිනේදී සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව ඒ බව තහවුරු වූ බවයි ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. ආසාදිත සභාපතිවරයා ඇතුළු පවුලේ සමාජිකයින් ස්වයන් නිරෝධහණයට යොමු කර සිටියේදී සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව අදාළ සභාපතිවරයා රැස්වීම් කිහිපයකටද සහභාගී වී ඇති බවටයි වාර්තා වුණේ. කෙසේ වෙතත් එම රැස්වීම් සඳහා නුවරඑළිය, තලවකැලේ ලිදුල, කොටගල, ආගිරිපතන, නොවුතු මස්කලි සහ අඹගමුව යන ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු රැසක් සහභාගී වී ඇති බවටද තොරතුරු අනාවරණය වූ බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
සීතවක අපනයින සැකසුම් කලපේ කර්මන්ත ශාලාවල සේවය කරන පුත්කලින් 14 දිනකට වෛරස් යස්තදෙනි වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. අදාළ පුත්කලින් හංවැල්ල සහ ඇහැලියකුට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශ වලට ආයත් පුත්කලින් පවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඊ දිනේදී මෙරටින් COVID-19 වෛරස් යස්තදිත නව රෝගීන් 594 දිනකෝ හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 592 දිනකම වර්තා වී තිබුණේ දේශීය වශයෙන්. වෙන දිනවලදී මෙන්ම ඊයේ දිනත් වැඩි මාස අධිතීන් සංඛ්‍යාව වර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 253ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ නාස අධිතීන් 124ක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාස අධිතීන් 62 දිනකෝ ඊයේ දින ආස අධිතීන් ලෙස තහවුරු වී තිබුණා. ඊට අමතරව ආස අධිතීන් 153 දිනකෝ දිවයිනේ සංචරණයන් නිසා තමයි මේ රෝගය මේ ආකාරයට දිවයිනේ ප්‍රදේශවලට පැතිරෙන්නේ. ඒ වගේම අපි තෝරාගත්ත ඔය කියන අධි අවදානම් කලාප ඇතුළෙත් මේවා පැතිරෙන්නේ ඔය කියන සංචරණය නිසා. ඉතින් ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන දේ ගැන අපිට කොහෙත්ම විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. අපි සංචරණයන් සීමා කරගත්තොත් මං හිතනවා මේ තත්ත්වය මගහරවා ගන්න පුළුවන් වෙයි. නීතියෙන් මේ කිරීමට යන තැනට යෙදුණොත් බෙහෙත් පෙත්තක් ගන්න කෑමට හදිසියේ පාන් රාත්තලක් ගන්න එළියට බහින්න බැරි තත්ත්වයකට පත් වෙනවා. නීතියෙන් මේක ක්‍රියාත්මක කළොත් ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතීන්ගේ සංඛ්‍යාව 37261ක් දක්වා ඉහළ ගියා. එයතුරින් පුත්කලින් 28267 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 8818 දෙනෙකු පමණයි. මෙතර ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මන තුනක් අදාළියුම පහේ සිට හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා. ඒ අනුව පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ ගඟබඩේ ග්‍රාමනිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පුරාණ කොටුවත් යන ගම්මන මෙලෙස හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. ඊට අමතරව කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාමනිලධාරී වසමේ ශ්‍රී ජයන්තිමාවතද හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. මෙතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හුදකලා කර තිබූ ගම්මන කිහිපයක්ද අද උදැසන හුදකලා තත්වයෙන් ඉවත් කෙරුණා. අද දින සිට හුදකලා කරලා තිබූ සමහර ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කෙරුණා. ඒ වගේම තවත් සමහර කුඩා ප්‍රදේශ ග්‍රාමසේකුව අසම් වීදි ආදිය හුදකලා කිරීමට ලක් වුණා. තවදුරටත් කොළඹ උතුර සහ මධ්‍යම ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ 9ක් හුදකලා කර තිබෙනවා. අපිට කියන්න තියෙන්නේ අපි ඉල්ලීමක් කරන්න තියෙන්නේ නිරෝධායන රීතිවලට නිරන්තරයෙන් අවනතව කටයුතු කරන්න. වසර 397කට පසු දිස්වන බ්‍රහස්පති සහ සෙනසුරු මහා ග්‍රහස්ව සංයෝජනය අද පසු 6:30 සිට ශ්‍රී ලංකා වාසීන්ට දැක ගැනීමට හැකියාව පවතිනවා. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු මේ දිනවල එකිනෙකට සමීප වෙමින් පවතින අතර අද දින රාත්‍රියේ ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැක ගැනීමට මෙරට ජනතාවට හැකිවනවා. මෙම ග්‍රහලෝක දෙක එක්ව ආසන්න වශයෙන් විශාල දිගැටි තනි ග්‍රහලෝකයක් ලෙස දිස්විය හැකි බවයි තාර්කා විද්‍යාඥයින් සඳහන් කරන්නේ. හිරු බැස යාමෙන් පසු මෙම ග්‍රහලෝක දෙක බැස යාමට පෙර මේ දිනවල ඔබට බටහිර අහස දෙස බැලිය හැකි නම් ග්‍රහලෝක දෙක ක්‍රමයෙන් එකිනෙකට සමීප වන බව ඔබට දිස්වනවා. අද දින ග්‍රහලෝක දෙක අංශකයකින් 10න් එකක් පමණ එනම් කලා 6.1ක් තරම් ආසන්නයට පැමිණෙන බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ. සෙනසුරු සහ බ්‍රහස්පති රාත්‍රී 8.14ට පමණ බැස යන බැවින් මෙය ඉතා හොඳින් නැරඹීමට නම් උස් ගස්වලින් හෝ උස ගොඩනැගිලිවලින් තොර බටහිර අහස හොඳින් පෙනෙන ස්ථානයක් හෝ උස ස්ථානයක් තෝරාගත යුතුයි. අද පස්වරු 6.30 පමණ සිට පස්වරු 7.30 පමණ දක්වා කාලය තුල තරම නිරිත දිගට වන්නට බටහිර අහස දෙස පියවියසින් බැලුව විට මෙම චමත්කාර දසුන දිස්වනවා. මීට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීප වූයේ මීට වසර 397කට පෙර එනම් ගැලීලියෝ සිය පළමු නක්ෂත්‍ර දුරීක්ෂය ගොඩනගා බ්‍රහස්පතිගේ විශාල චන්ද්‍රයන් 4 දෙනා සෙනසුරුගේ වළලු සහ සූර්යාගේ ලප සොයාගෙන වසර 13කට පසුවයි. නැවත මෙවන් මහා ග්‍රහ සුසංයෝජනයක් දැක ගැනීමට හැකිවන්නේ 2080 මාර්තු මාස 15 වන දින බවයි මහා චන්දන ජයරත්න මහතා අප වෙත පැවසුවේ. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමේ සමාජික තාරකා විද්‍යාඥ අනුරසී පෙරේරා මහතා පළ කළේ මෙවන් අදහසක්. අපිට පේන්නේ මේ බ්‍රහස්පති සෙන්සුරු එකම රේඛාවකට ඇවිත් තියෙන විදිහ. දෙකම එකක් හැටියට තමයි දැන් මේ අවස්ථාවේදී අපිට දැක ගන්න ලැබෙන්නේ. 2000 දී බ්‍රහස්පති සෙන්සුරු කියලා ගාලෝක දෙක කිට්ටු වුණා. 1980 දශකයේ මුල් භාගයේදී බ්‍රහස්පති සෙන්සුරු බොහොම ලඟ ළඟ පිහිටියා. නමුත් මේ පාර සුවිශේෂී සිද්ධිය
තමයි මේ අපේ සෞර ගහන විශාලම ග්‍රහයන් දෙදෙනාවන් බ්‍රහස්පති සෙනසුරි මේ පොළොවේ ඉඳන් බලනකොට එක උඩ එක පීටියා වගේ පේන්න පටන් ගත්තා. මේවන සිද්ධිය සිදු වෙන්නේ වසර 800 සැරයක්. ලෝකේ පුරාම කාලගුණ විපර්යාසය අපිට අහන්න ලැබෙයි. මොකද සීතල ඍතුය ලබා තියෙන උත්තර අර්ධගෝලයේ දරුණු හිමකුණාටු ඒකම හිමපතන යන ඇතිවේවි. ඒකම දක්ෂිණ අර්ධගෝලයේ සූර්යා ලෝකයේ හින්දා ලොකු ලොකු කැලා ගිනි ගැනීම් ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව නායයන් ගම් වතුර වගේ දේවල් ඇති වෙන්න පුළුවන් අපි බලවත් නොවූ පරිදි. ऐतिहासिक सोलस्मस्थान रजमहा विहार पूजा भूमिया क्लेस प्रकाशेट पत्म अग्रमाते महिंद राजपक्ष महतागे प्रधान पोलोनरु गल्गे विहारे उत्तरारामेदी सिदुकेरुना पोलोन्नरु ऐतिहासिक सोलस्मस्थान पूजा भूमिय प्रकाशेट पत्किरीमे सन्नस पात्र प्रधान पुण्य महोत्सव बुद्ध शासन आगमिक सांस्कृतिक कटेतु अमात्य अग्रमात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन गल्गे विहारे उत्तरारामेदी सिदुकेरुना प्रथम आगमिक वतावत्वर निरतवु अग्रमात्यवरया सियाम महानिकाये अस्किरी पार्श्वे अनुनायक पोलोन्नरुव सोलस्मस्थानाधिपति महानुवर अस्किरी पार्श्वे गेडिगी राजमहा विहाराधिपति अतिपूज्य वेनरुवे श्री उपाली अनुनायक हिमिपानन वेत सन्नस पत्रय प्रधानय कला वत्मन रजे सौभाग्य दैक्म राज्य प्रतिपत्ति अरुद्गन्वमेन बुदुदहम प्रमुखत्वेहिला सलकमेन आध्यात्मिक वशीन पिरुपुन गुणगरुक जनसमाजयक बिहिकिरीम सह श्रीलंकेय ऐतिहासिक उरुमयन अनागत परपुर वेत सुरक्षित कोट दायाद किरीमे अरमुनेन पोलोन्नरु ऐतिहासिक सोलस्मस्थान राजमहा विहारस्थानय अंक 2201 दरण अति विशेष गेसेट पत्रय मगिन पूजा भूमियक लेस प्रकाशयट पत् कर तिबेनवा मेरठ विविध जनकोटास्वल सांस्कृतिक ऐतिहासिक उल्लंघनीय किरीमट तमन नेतलु सामगी जन बलवेगे दडिलेस विरुद्ध वन बव विपक्ष नायक साजिद प्रेमदास महता पवसनवा इमहतेन जुम्मा पालियेदी इम बेतिमतुन हमु अवस्थावेदी पिरिसिदु सिंहल बहुतकम तुल पहेदिलिवम जातिवादे जाति भेद आगम वादे आगम भेद जातीय कुमक कुनक आगम कुनक कुनक अपि ये थरये प्रतिक्षेप कर जाति भेदेर जाति वादेर आगम भेदेर आगम वादेर अपि रट तुल किसिम इदक नते कियने क मम्मे अवस्थावे बहुम पहेदिलुन प्रकाश इस्लामीय जनप्रजा මේ කොවිඩ් ආසාදනයත් සමග ආගමික වශයෙන් සංස්කෘතිමය වශයෙන් ජාතියක් හැටියට ආගමක් අදහන කොට්ටාසයක් හැටියට සුපුරුදු වත්පිළිවෙල උල්ලංඝනය වීමේ රටාවක් අද අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. ආදාහන කටයුතු භූමි දානය කටයුතු කියන මාතෘකාව තුළ අපේ රටේ ඉස්ලාමීය ජාතිකින් මුස්ලිම් ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා සමගි ජන බලවේගය අපි විශ්වාස කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අපි තරයේ ක්‍රියාත්මක කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා භූමි දාහනය පිළිබඳව සෞඛ්‍ය ගැටලුවක් නැtei කියන කාරණා. මේ රටේ රජය අනිත් හැමෝටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගයිඩ්ලයින්ස් අනුගමනය කරනවා. හැබැයි ආදාහන භූමි දාන ප්‍රශ්නේ, ක්‍රමේෂන් ප්‍රශ්නේ රජය අමුතුම මාදිලියේ විශේෂඥ දැනුමක් ලබාගෙන ඒ අය කියනවා කුක්ඡණ්ඩම උනේ. මම පැහැදිලිව කියන්න කැමති සමගි ජන බලවේගයේ අපි සියලු දෙනා ඒ තීන්දුව තරේ ප්‍රතික්ෂේප කරනවා කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි ප්‍රකාශ කරනවා. වත්මන් රජයේ පාලනයේ ඇතැම් පිරිස් අසමත්යයි ප්‍රකාශ කළද සිදුවී ඇත්තේ වත්මන් පාලනයේ මතවාදී අසමත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් කොරෝනා වෛරසය එක පැත්තකින් පාලනය කරගන්න බැරුව මේ රට විශාල අර්බුදයකට යනවා. අනිත් පැත්තෙන් ආර්ථික ආපු ගමන්ම අවුල් කර ගැනීමේ හේතුවෙන් අද ලංකා ඉතිහාසයේ කවදාවත් අපි නොදුටු ආර්ථික අර්බුදයකට දැන් තල්ලු වෙලා හමාරයි. යන යන තැන කියන්නේ මොකද්ද? ඇහෙන්නේ මොකද්ද? ලියන්නේ මොකද්ද? සා ෆේල්. මේ කියන්නේත් අපේ අය නෙමෙයි. ආණ්ඩුවේ ඉන්න මැතිඅමිතුවරු හොර රහසේ සර්ෆේල් 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 කියලා මතුර මතුර යන. ඒ විතරක් නෙමෙයි. දැන් සර්ෆේල් කියලා හිතාගෙන විපක්ෂයේ ඉන්න සමහරුත් දැන් ඒ සර්ගේ සපත්තු දෙකට බැහැලා සර්ට වඩා හොඳ සිංහල බෞද්ධ තනි ආණ්ඩුවක් කරගෙන යන්න තමන්ද පුළුවන් කියලා විපක්ෂයේ සමහරුනුත් මේ වෙනකොට අලුත් සූට් බහනවා දත් මදිනවා. මම කියනවා සර් නෙමෙයි ෆේල්. සර් නියෝජනය කරන දේශපාලන මතවාදයයි මේ වෙලේ මේ රටේ ෆේල් වෙලා
එදාටත් වඩා භයානක තත්වයකට රට අද ඇදගෙන යන්නේ. වත්මන් ආණ්ඩුව ජාතික දේපල ආරක්ෂා කිරීම වෙනුවට මෙරට සම්පත් විදේශීය රටවලට විකුණමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මාණ්ඩලික සභික කෙඩි ලාල්කාන්ත මහතා පවසනවා. ඒ දිගන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වර්තමාන ආණ්ඩුව බලයට ආවේ රටේ සම්පත් විකුණන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි ජාතික දේපල ආරක්ෂා කරනවා කියලා. රට ගැන රට ආරක්ෂා කිරීම ගැන දැවැන්ත කතා සාගරයක් මැද තමයි ඒගොල්ලෝ බලයට ආවේ. නමුත් විදේශ ආක්‍රමණයක් අපේ රට තුල වේගෙන් සිද්ධ වෙන බව ජනතාව දැනගත යුතුයි. විදේශ ආක්‍රමණයක් කියලා කියන්නේ මේ තුවක්කු අරගෙන ඉතිහාසයේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආපු විදියට නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. මේක දැන් සිද්ධ වෙන්නේ දැන් බලන්න හම්බන්තොට වරාය ඒගොල්ලෝ චීනෙන් අය දීලා හැදුවා, චීනෙටම වික්කා. අවුරුදු 99 කියලා කිව්වට ඔය අවුරුදු 99 ඉවර වෙනකොට මේ රට කොහෙ තියනවද කියලා අද වෙනකොට අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ රටේ දේපල ඉඩම් විකුණමින් පාලකයෝ තමන්ගේ බඩ සරි කරගන්න වැඩපිළිවෙලකට ගිහිලා තිනවා. කොළඹ වරායේ දකුණු කොටස කිව්වම කෑලි තුනක් තියෙනවා. එක කොටසක් මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ 85% චීනයට වික්කා. ඊළඟට මැද කොටස දිනවා බටහිර කොටස කියලා. ඊළඟට තුන්වෙනි කොටස තමයි මේ නැගෙනහිර කොටස, නැගෙනහිර ජැටිය දැන් මේ සාකච්ඡාවට ලක් වෙලා තියෙන කොටස. මේ කොටස ඉන්දියාවට මිලදී ගැනීමට අවශ්‍ය කරන සියලු කටයුතු සම්පාදනය කරලා දෙමින් තිබෙනවා වර්තමාන ආණ්ඩුව. 49%ක් ඒගොල්ලන්ට 51%ක් අපිට කියලා කිව්වට මේකේ භූගෝලීය දේශපාලන ප්‍රශ්නකුත් තියෙනවා. අද ලෝකයේ බලවත් තුන් බවට පත් වෙලා තියෙනවා චීනය, ඇමරිකාවයි. ඒතර බලවත් රටවල් අපේ රටවල් ඇතුළට ගාව ගත්තම සිද්ධ වෙන බරපතල දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. දැන් චීනයට කොටස් දීලා තියෙන නිසා දැන් ඇමරිකාවත් අපේ රටේ කොටස් ඉල්ලමින් එනවා. ඊළඟට ඉන්දියාවත් අපේ රටේ කොටස් ඉල්ලමින් එනවා. එනිසා ලෝකයේ බලවතුන් එක ගණදෙනු කරනකොට ඒ බලවතුන්ට කාට හරි අපේ රටේ යම් කොටසක් අයිති නොවන ලෙස කටයුතු කිරීමේ වගකීමක් පාලකයන්ට තිබ්බා. එක කොටසකට අයිතිය දුන්නම අනිත් කොල්ලොත් ඇවිල්ලා ඉල්ලනවා. ඒ තත්ත්වයට අද අපේ රට පත් වෙලා තියෙනවා. එනිසා නිකන් සටන් පාටයක් හැටියට ගියොත් විදේශ ආක්‍රමණයෙන් රට බේරා ගනිමු, ද්‍රෝහීන් පළවා හරිමු කියන තත්ත්වයකට රට අද පත් වෙලා තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාප්තව ඇති සේනා දනපු ගහණය හමුවේ බලපෑමටපත් වගාවන් නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සේනා දනපු ව්‍යාප්තිය දැඩි ලෙස පැතිරෙමින් පවතිනවා. පොළොන්නරුව, අනුරාධපුර, දඹාන, බලංගොඩ, දඹුල්ල, මහියංගණය, ත්‍රිකුණා මලය ඇතුළු දිස්ත්‍රික්ක රැසකට මේ වන විට සේනා දළමු ව්‍යාප්තියෙන් එම දිස්ත්‍රික්කවල කෘෂිකර්මාන්තයට දැඩි බාධා එල්ලව තිබෙනවා. මේ අතර අනුරාධපුර සේනා දළමු ව්‍යාප්තිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සේනා දළමු ව්‍යාප්තිය ඇති ගොවිබිම් වෙත පැමිණියා. එහිදී සේනා දළමු ව්‍යාප්තියට එරෙහිව හඳුන්වා දුන් වෛරසයේ ප්‍රගතිය පිළිබඳවද නිරීක්ෂණයට ලක් වුණා. හෙලෝ, ඔව් මේ මම ගොවිපලේ ඉන්නේ. හැමතුමා දැනට පාවිච්චි කරන වෙහෙත් වර්ගයක් තියෙනවා. උගාද්දුරට මේ යායේ අඩු වෙලා තියෙනවා. මම ගොවි මහතුරුත් එක්ක ඉන්නේ. අකරේකට රුපියල් කීයක් යනවද? 2100ක් විතර යනවා. මේ පොඩ්ඩක් ඉන්න, මේ තුමිය කියයි විස්තරය. අමතුමා, අපි ගිය 18 වෙනිදා අලුතෙන් හඳුන්වා දුන්න වෛරස් එක ඇප්ලයි කරා මේ යායට. බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. අපි දැන් මේ යායට ආවහම මේ බොහෝම අඩු ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඉතින් හැකි ඉක්මනින් අපිට ෆොවිලිජන් කියන බෙහෙත් එක අපිට ලබා දෙන්න. හරි, පුළුවන් තරම් ඉක්මනින්. මොකද මේක මේ විශාල විනාශයක් වේගනේ. සෞදාම දෙනවා නේද? හරි, තැන්කියු අමතුමා. ගිය සතියේදී පොලිජින් කියන බෙහෙත යොදලා තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් අනුව දැන් අපි ගොවි මහත්තුන්ගෙන් අහපුවා මේකේ විශාල ප්‍රයෝජනයක් තියෙනවා කියලා කියන්නේ. දැන් විශාල වශයෙන් මේ සේනා දළඹුවා හිටපු මේ ආයේ උගාද්දුරට දැන් අඩු වෙලා තියෙනවා. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යතුමා කිව්වා සමුදා වෙනකොට අපිට ප්‍රතිපාදනය වන්නම් කියලා මේ සියලුම ගොවීන්ට සහනය ලබා දෙන්න. දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන් ධීවර දෙපාර්තමේන්තුවේ මඩකලපුව දිස්ත්‍රික් ගොඩනැගිල්ලේ ඊයේ සවස ඇති වූ ගින්නෙන් ගොඩනැගිල්ලේ පිහිටි අයිස් කර්මාන්ත ශාලාව මුළුමනින්ම විනාශ වී තිබෙනවා.
කලක සිට පුද්ගලයන් රසකගේ දේපළ සහ රන් භාණ්ඩ මංකොල්ල කෑ සැකකාරියන් සිවුදෙනෙකු සහ සැකකරුවන් දෙදෙනෙකු අතඩංගුවට ගැනීමට කුරුණෑගල පොලිසිය සමත්ව තිබෙනවා. නත්තල් සමය අරඹයා රඹුක්කන හේවාදි වෙල පවුල් 200ක් සඳහා වියලි ආහාර මලු බෙදා දීමක් රාජ්‍ය අමාත්‍ය කනක හෙරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. අරණායක සාමසර කන්ද නායාමෙන් පසු කලුගල එරබෙදු පිටිය සහ බකුළුවල අම්බලන්ගොඩැල්ල යන ප්‍රදේශවල නායාමෙන් නිවාස හිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම සිදු කරනු ලැබුවා. ඒ අනුව එම ප්‍රදේශවල වත්මන් තත්ත්වය සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී උදේකාන්ත ගුණතිලක මහතාද එම් ප්‍රදේශයට පැමිණියා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, oh, oh.